brain drives me insane. Don't lie to me. Don't fry. ට්‍රැවල් බ්ලොග් එකක් කරන්න නම් නෙමෙයි. හැබැයි ජපානයේට එන්න ඉන්න අයට, ජපානයේ ට්‍රැවල් කරන අයට ගොඩක් විශේෂම දෙයක් ගැන කතා කරන්න තමයි අද අපි ආවේ. ඉතින් අපි ට්‍රැවල් කරනකොට ගොඩක් වෙලාවට ලෝ බජට් ටිකට් යන්නේ. අඩු මුදලකට කෑම ගොඩාරියක් කන්න පුළුවන් තැනකට තමයි අද අපි ආවිලා තියෙන්නේ. මේක ඉටලියන් රෙස්ටෝරන්ට් එකක්. දැන් හොඳටම බඩගිනි. එහෙනම් අපි ගිහින් බලමු මේ රෙස්ටෝරන්ට් එකේ අපිට මොනවද කන්න තියෙන්නේ කියලා. යක් කියවනේ මේක ඉතාලි රෙස්ටෝරන්ට් එකක් කියලා. ඉතින් නම තමයි සල්සියෙල. ජපානයේ හැම කරකම වලින් මේ රෙස්ටෝරන්ට් තියෙනවා. අපිට කියන්නේ ඉතාලියන් සෙන්ඩුව. මාර්ගස්සයි. තව වෙනම ස්ටයිල් එකකට යන සෙන්ඩුව. කන්න බඩගිනි හැදෙන සෙන්ඩුව. ඔව් බඩගිනි හැදෙනවා. මෙතන දවිල ඒ සෙන්ඩුවක් තමයි රස කැම් කරනවා. දෙන්නේ මේක. තියෙන්නේ හැම දෙකම හරියට කාටුන් වගේ දෙයක්. ජපන් භාෂාවෙන් බණ්ඩක්ක වලට බණ්ඩක්ක වල ලපටි බණ්ඩක්ක බණ්ඩකවල ඒක සම්බලවත් මුකත් කරලා සම්පූර්ණ මොනින්ද ඒක තමයි බණ්ඩක්ක තියෙනවා සීට් තියෙනවා ගොඩක් ජාති තියෙනවා අපි ගන්න ඕනේ ඒක සයිසස් වලින් තියෙනවා මොකද කන්න පුළුවන් නම් ගන්න පුළුවන් අරගෙන ගන්න පුළුවන් පීස් වලට බේකන් දාලා කියලා ඒක පොල ජාති තම්බල වුණා කන්න පුළුවන් නම් පොල ජාති තම්බල මේක පොඩ්ඩක් දැසේ ඔලිව් ඔයිල් ටිකක් දාලා මිස් ටිකක් දාලා කන්න පුළුවන් නම් කන්න පුළුවන් පොල ජාති තම්බලත් ඒකට නේ ඔන්න ඒක ඇස්සේ වාරද තියන්නේ අපිට නෑ සල්ලි වල තමයි හැම දෙයක් වයින් ලීටර් එකමාරක් දෙනවා ඒ 1000 ml සාමාන්‍ය ජපානයේ ඒ තරම් මුදලක් නෙමෙයි සාමාන්‍ය පැයක සාමාන්‍ය පැයක රැට් එක ඒ වගේම තමයි දැන් මේ රෙස්ටෝරන්ට් එකේ ආවම අපි තමයි කොහොමද හැබැයි යා නබුම් වල වාහනේක දාවේ වල යන්නේ කොහොමද ඒ වගේ දේවල් අහන ගොඩක් කරාම කස්ටමර්ගේ ආරක්ෂාව ගැනත් හිතනවා තමයි එතරම් බොන්න පුළුවන් මීට මේ වාහනේ ලොන තහනම් එහෙම නම් කෝල් එකක් දුන්නාම ටැක්සි ඩ්‍රයිවර්ලු තමයි කරගෙන ඇවිල්ලා එක්කෙනෙක් වාහනේ අරගෙන යනවා එක්කෙනෙක් බීමු විකනවා අරගෙන ගෙදරට දාලා ගාන තමයි එක දිගත්තාම එක එක මෙල්ල දාපු එක එන්නේ මෙල්ල දාපුවා තියෙනවා ඉතල මාළු බිත්තර දාපුවා තියෙනවා තව විශේෂ දෙයක් තියෙනවා අපි ඒක ගෙනල්ලා පෙන්නන්න ඕනේ ඔන්නෙදී අර කියපු ස්පෙෂල් කෑම එක ඇවිල්ලා තියෙන්නේ හොඳ සුවඳ පිටේනවා ටිකක් අර වෙන සුවඳක් සැර සුවඳක් එන්නේ කළුම කළු පාටයි මේක තියෙනවා කරෙච්ච කෑමක් වගේ අපි වලබල මොකද්ද මේ කොහොමද මේ කළු පාට අරන් තියෙන්නේ කියලා මේකට බ්ලැක් ඔලිව් වලින් සෝස් එකක් හදලා ඒක තමයි මේ දාලා දෙන කළු පාට එන්නේ කවලන්නේ මේ ෆස්ට් ටයිම් කන්න හදන්නේ ඔයාලා පින්නකට ඉතින් අපි ආල බලමු තව දෙනා සීෆුඩ්
බ්ලැක් ඔලිව් සෝස් එකට සීෆුඩ් දාලා මට දැල්ලෝ ජැකට් එකයි හදි කට කළු බඩයි එහෙනම් කාරේ ට්‍රයි කරලා බලමු කොහමද ගන්නේ එහෙනම් සාර සුමුදක් කියන්නේ කාරම කළු බඩයි කළු රසයි මඩක් තියෙනවා Okay. Apa itu sih? කලම කලවනාට දැක්කම නිකන් කවුල් වගේ තිබ්බට මේ සරසුණ කව මාර රසයි නිකන් අමුතු රසක් කියන්නේ ජපාන ඉන්නගෙන නම් ට්‍රයි කරලා බලන්න මේ කෑම මම අපි පොඩි දවසල කුරුල් ධර්ම දෙලේ අනේ වයි ඉතින් අපි වැඩ කරපු බත් එක ගොඩක් හොඳයි දෙන්නේ ගොඩක් කාලවල ජපාන් අය කන්නේ බත් ගොඩක් කන්නේ ජපාන් ආලේ ඕසරගුණේ වැඩි. ඒකම සමාන කැලරි මාසෙ ගෙතලා තියෙනවා ජපාන් අය. ඒකට අඩු කැලරි ප්‍රමාණයක් ගන්න ඒගොල්ලෝ පොඩ්ඩේ ගන්න. බත්ල අධි පෝෂණක් තියෙනවා. ඉතින් දැන් අපි ගත්තා. මේ දෙක කැම්බල් සමබර කරලා දෙනවා. ඒ කියන්නේ ස්වීට් කෝන් එකක් පොටේටෝ එකක් පිටරයක් ග්‍රීස් ප්‍රේමනාප විදිහට අන්න ආසිය දෙන විදිහට හස්සකට මෙයාගේ හොඳ සර්විස් එකක් දෙනවා ගොඩක් කාලයක් ජපානයේ රෙස්ටුරන්ට් එකකට ගිහම තේ එකක් බොන ගමන් එහෙම නැත්නම් කොපි එකක් බොන ගමන් කෑම කන ගමන් අපිත් එක්ක යන කෙනාට පැයක් දෙක කතා කරගෙන ඉන්නවා කවුරුත් නොකුරුම කියන්නේ වෙන රෙස්ටුරන්ට් එකක බිසි නම් සාමාන්‍ය මීටින් ඉන්නවා නම් ඊළඟ වෙලාවට ඉතින් තමන් ගුණත් අරගෙන කාලා එන කෙනාම හිතනවා හිතලා ඒ කියන්නේ අරුන් ගැන හිතලා ඉන්න ජපාන් බලගෙන අපිට chance එක දීලා ඒගොල්ලෝ ඉක්මනින් කැමරන මෙන්න තියෙනවා අපේ බිල් එක 2250යි yen 2250යි ඉතින් මේ yen 2250 කියලා කියන්නේ ජපානයේ රෙස්ටුරන්ට් එකක ලොකු ගාණක් නෙමෙයි සාමාන්‍යයෙන් මෙහි වැඩ කළොත් පැය 2000 තමයි yen 2250 කියලා කියන්නේ ජපානයේ ගොඩක් අධිකම කරන්න පුළුවන් මේ රෙස්ටුරන්ට් එකේ තමයි නැත්නම් සාමාන්‍ය වෙන රෙස්ටුරන්ට් එකකට ගියාම ටිකක් ගාණ වැඩි මේක මුදල් දෙවා දැන්නම් හොඳටම බඩ පිරලා තියෙන්නේ මාර විදි මත කරත් වෙනවා ඉතලිය මියුසික් එක හරි මියුල් නිදා ගන්න පුළුවන් හොඳටම විදි මතයි බඩ පිරලා තියෙන තමයි අද අපි වලන තමයි ජපානයේ ඉන්න කෙනෙකුට ජපානයේ ඉන්න කෙනෙකුට ජපානයේ ට්‍රැවල් කරන කෙනෙකුට ජපානයේ තියෙන අඩු මුදලකට බඩ පිරෙන අඟලුවක් විශ්වාසයක් තමයි මේ බ්ලොග් එකේ හදවලට අරගෙන එවනම් තමයි විශේෂදී ජපානයේ කොහේ ට්‍රැවල් කරත් මේ සයිසීලා රෙස්ටුරන්ට් එකක් තියෙනවා. ඉතින් අපිට ට්‍රැවල් කරන ගමන් අඩු මුදලකට කන්න පුළුවන් කෑම ගොඩක් මෙතනට ආවම. ඉතින් ජපානයේ තියෙන තව විශේෂදී ලස්සන දේවල් බලන්න දකින්න ආසයි නම් ඔයාලට පුළුවන්
අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම තමයි notification bell එකත් click කරගෙන යන්න. මොකද අපි video එකක් දාපු ගමන් ඔයාලට notification එකක් එනවා. ඉතින් ඒ වගේම තමයි ජපානයේ තියෙන තව දේවල් දැනගන්න කව විස්තර ඔයාලට දැනගන්න පුළුවන්. අපේ Facebook එකේ, අපේ Instagram එකේ හිතමත් ජපාන් අපිව like කරන්න, follow කරන්න. එහෙනම් ඉතින් ලස්සන බලස්සන vlog එකකින් ඩබල් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් නේද?